චාමර සම්පත් දසනායක ඇමතිවරයා කාදින හිමිපාණන්ට වයස අවුරුදු 80යි. ඒක නිසා උන්වහන්සේ වතිකානයේ ශුද්ධෝත්තම පාප් වහන්සේගෙන් ඉල්ලලා තියෙනවා උන්වහන්සේට තව තවත් සේවය කරන්නට සේවා දිගුවක් කියලා. ඒක අමූලික බොරුවක්. සාමාන්‍යයෙන් කතෝලික සම්ප්‍රදාය තමයි සෑම රජගුරුතුමෙක්ම අවුරුදු 75 වයසට ආවම තුමන්ලා දැනුම් දෙන්නට ඕන වතිකානයට මට අවුරුදු 75යි දැන් මම විශ්‍රාම යා යුතු වයසට පැමිණ තිබෙනවායි කියලා නිල වශයෙන් අනිවාර්යයෙන්ම දැනුම් දෙන්නට ඕන. එතකොට කාදින හිමිපාණනුත් මේට අවුරුදු 1 මාරකට ඉතර පෙරදී උන්වහන්සේ අවුරුදු 75 වයසේදී උන්වහන්සේ වතිකානයේ ශුද්ධෝත්තම පාප් වහන්සේට ලිඛිතව දැනුම් දුන්නා උන්වහන්සේට අවුරුදු 75යි දැන් මම ඉන්න විශ්‍රාම යන වයස කියන දේ. එය පිළිගන්නවද නැද්ද කියන එක ශුද්ධෝත්තම පාප් වහන්සේගේ වැඩක්. ශුද්ධෝත්තම පාප් වහන්සේ අපගේ කාදින හිමිපාණන්ට පවසලා තිබුණා ඒ මොහොතේ ඔබ වහන්සේට තවදුරටත් වැඩ කරන්නට පුළුවන් නිසා ඔබ වහන්සේ තවදුරටත් ධූරයේ රැඳී ඉන්නට කියලා. ලෝක සම්ප්‍රදායට අනුව කාදින හිමියෙකුට වයස අවුරුදු 80 වෙනකන් තම ධූරයේ රැඳිලා ඉන්නට පුළුවන් සක්‍රීයව පාප් වහන්සේ වීම සඳහා පැවැත්වෙන්නා වූ තෝරන සභාවට සහභාගී වෙන්නට උන්වහන්සේට පුළුවන්. කොළඹ පදවියේ සියලුම ගරු පියතුමන්ලාගේ ඒකමතික තීරණය තමයි කාදින හිමිපාණන්ට තවදුරටත් වැඩ කරන්නට පුළුවන් නිසාම උන්වහන්සේ අගරදුගුරු පදවියේ අගරදුගුරු හිමිපාණන් ලෙස රැඳී ඉන්නට කියන ඉල්ලීම අපගේ පදවිය පියතුමන්ලා උන්වහන්සේට පවසලා තියෙනවා. ඒ වගේම තමයි චාමර සම්පත් දසනායක ඇමතිවරයා කියනවා මේ කාදින හිමිපාණන් කියලා තියෙනවලු ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දෙන්නට කියලා කාදින හිමිපාණන් පවසලා තියෙනවා. ඒකත් අමූලික බොරුවක්. කාදින හිමිපාණන් සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නට කියලා කවදාවත් කොහෙදිවත් කිව්වේ නැහැ.